ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. රක්ෂිත බන් රිමාන් සිරකරුවන් හැටියට ඉන්නවා ඇප ලබාගන්න බැරි අය. ඔවුන් අවුරුදු එකහමාර දෙකඉන්න ඔවුන් තමයි පාලනය කරන්නේ මේ දින 14කට යන පිරිස. උන්ට ගහනවා. පුටු අසර දාලා ගහනවා. නිරුවත් කරනවා. ඔවුන් වැසිකිලිවල නිදියනවා. ඔවුන්ට තමන්ගේ වැසිකිලි පද්ධති ඉස්සරහා බත්බෙදනවා. මේ වගේ ඊට අමතරව තව මේ කිසිවක් වළක්වෙන්නේ නැත්තේ ඇයි කියලා දන්නේ. මං හිතන්නේ මේ දන්න මිනිස්සු අද සතුටු වෙයි මේ ප්‍රචාරය වුණොත්. ඊට අමතරව අපේ රට බේරපු රණවිරුවොත් මේ හිරගෙවල් ඇතුලේ ඉන්නවා. මම ඊට වගකීමෙන් කියනවා මේ රට විනාශ කරපු LTTE සිරකරුවන් අත ඉතාම ලොකු මුදලක් ගැවසෙනවා හිරගෙවල් ඇතුලේ. ඔවුන් ඉතා හොඳ ව්‍යාපාරිකයෝ. දුම්කොළ ඔවුන් තමා බෙදා හරින්නේ. අනේ ජනාධිපතිතුමනි, මේ දුම්කොළ එතුමන්ලගේ අතට එනකොට ඔවුන් හිරගෙදර ඇතුළේ හිටියට ඔවුන් ලොකු මුදලක් එළිය හම්බ කරනවා මේ දුම්කොළ ඇතුළේ විකුණලා. ඉතින් මේවා ගැන කතා නොකරන්නේ ඇයි කියලා දන්නේ නැති නිසා ආරාධනා කරනවා ජනාධිපතිතුමනි, බන්ධනාගාරයක් වෙතත් හදිසියෙ ගිහිල්ලා නිලධාරිනුත් නොයන සීමාවෙන් එහාට ගිහිලා බලන්න. සිරකරුවෙහිදී මිනිස්සු නම් නෙවෙයි වහල්ලු හැටියටයි අපි දන්න හැටියට සලකන්නේ. Breaking.lk